මේ මං ඉස්්සල පටන් ගන්නම් මේ විදියට. දැ නිතරම කතාබහට ලක්වෙන්නේ ඔය පරණකට්ටි ඕන නෑ එකලො වයසයි. මං එ අයට කියන ඔය කියන උතුවියට මම රෝණය මම දකුණේ නිසා. අපේ ගංවල තියෙනවා ඔය කටුවන කියරම ප්‍රදේශේ රෝණය අම්බතර දිශ්‍රික්කේ පැණි. පැණි පරුණාම තමයි වැලි අකුරය දෙන්නේ. එක තමයි රසම රසදේ. අරගලට නොෙක් විදිේ දොස් කියනවා. හබැයි මම කියනවා අරගලයට දිසාවක් තිබන්නේ. අරගලට අරමුණක් තිබන්නේ දැන් අපි ගත්තොත් ඉතිහාසේ කැපපිටි පොල්ලට ඒ වගේම ොං ාලකොට බ්ඩ රංඟ්පුලට තිබුණා යම්පකිසි දිස්සාවන් යම්පිසි අරමුණක් තිබුණා අර තුළ තමයි පෙරමුණ හැදනේ ඒක කියන්නේ අධිරාජ්‍යවාදීන්ට ස සුද්ධට විුරුද්ධව ඒම තමයි එදා ඒ ශ්‍රේෂ්ට සටන් නැති වුණේ එහම නැතිව නිකන් මේ හතු වෙන්න වගේ සටන් නැති වුණේ නෑ ඊලකට මංකිවොත් කෙටියෙන් බුදුදර්ශනය ගත්ත සිද්ධාත කුමාරයට තිබුණා අරමුණක් සත්‍ය සොයා ගැනීම ඊලකට ක්‍රිස්්ි වන්සයට අරමුණක් තිබුණා එදා ආඥාදායකත්වය පැවතිත් රජුන්ගේ පාලනය බිඳදාලා කාටත් සාමයෙන් ප්‍රේමෙන් ජීවත්තෙන්ද මාර්ගත්සල්සන්න ඒගේ ඉස්ලාමියාආගමෙත් මම්මත්තුමාට දර්ශනය තිබුණා. හින්දුආගමනත් ඒම දර්ශනයක් තිබුණ හැමෝටම දර්ශයක් අධිෂ්ඨානයක් අරමුණක් තිබුණා. නමුත් කනගාටුවෙන් අර කියන්න ඕන අරගලය කරපු අපේ හිතවතුන්ට තරුණ තරුණය වේවා ඒකටසාභාගවෙච්ට උදවකරපු හැමෝටම අරබුණක් තිබුණද කියල මන්දන්න. ඒගලට උනේ විද්‍ය හාවට වැදුන පදුරට තොන් ස්ටීවන සෙනාක මැත්තුමාට තිබුණක් කෘසිිකරමය පිළි බඳ අආරබුණක්. එක්සත් ජාතික පරිෂයට. මේකෙන් තමයි මේරට ස්වාම්පොයිස්ස වෙන්න ඕන. බඩාරණය එකමැත්තුමාට තිබුණ ධනවාද රදලවාදයට විරුද්ධව වෙ පැළේ පිළේ අගුව මාලු ලෑන්ල මාලුවාඩිය කමත ඉන්න දෙමව්පියන්ට ස දරුවන්ට ස්සරාටන්න මාර්ගයක් හදන්න සංඟපීති ගරුගොවිකම්කරු පච්චමාා පලුවයකි. සිරිමාව බන්ඩනායක මතිනට තිබුණා කර්මාන්ත කරණයක නන්න ඕන කියලා අරමුණා ඒක තමයි උපාලි විජෝවාදන මැත්තුමා ෆියට් කාරහදන්න පටන් ගත්තේ. මේක තමයි ඉතිහාන්සේ. නමුත් මේ අපේ අර්ගලයේ ඒ ශ්‍රේෂ් අර්ගලයක් ඒ අරගලයේ යෙදුණු කිසිම කෙනෙකුට අරමුණක් තිබුුණද කියලා මර පැහැදිලි නෑ. අරමුණක් නැතිකම නිසා තමයි මේ මහා විශාල විනාශය වනේ ප්‍රසණරණතුංග ඇමැතිතුමා පාරිනිිමේන්තුවය විග්‍රහ කරාමං තු මගේ විග්‍රායාරි ඒ කැනෙ. ක් නෙවෙේ ගෙවල් ගිනිතියලා මිනිස්සු මරලා ඉහෙම්ම වැඩ කරන්න මේ ප්‍රජාතන්තරවාදී රටේ කාටවත් බෑ. එක රජය කරත් රජයයක් ඥාදායකත්තයවට රජයපටන් ගත් තොත්තයම් වැරජ කරන්න. අපි ජනතාවත්ත කළ ගටින් නොනේකට. ජනතාව විසින් ඇති කරන යම්පිසි බලවේගයක් එහෙම ගෙවල් දොරවල් පුච්චල මිනිස්සු මරලා මේරට විනාස කල්ලා එහෙම්ම බලවේගයක් ඇති කරන්න මේ රටේ බෑ. එම කවුරුවක්කත් මේරටේ ඇති කරන්න උත්සාගත්තේ නැහැ විජේවීර සහෝදරයක් දකුණේ කෙනෙක්. එතුමා ගත්ත ක්‍රාමාර්ගය මුලදි නෙවරදි වනාට පස්ස මේරට බලඩ්භාර්තිකක් වුණා රලට අවශ්‍ය තරුණු තරුණයෝ විශාල සංඛ්‍යාවක් මැරිල ගියා මරල දැම්ම. මැතිනට පින් සිද්ධ වෙන්න ඒයට සමවදීලා යහ මාර්ගයට ගත්තා. අදත් මම කියනවා. විජේවිල් සෞදර ජියවතුන් අතර ඉන්න කටයුතු කරන්නං එෙදා රජය. මංහිතන්නේ එතුමාට ඊට වැඩි යමක් පසුකාලය කරන්න තිබනයි කියලමං විශාස් කරනවා. ඒ තමයි මගේ මීලක ප්‍රශ්නය පලවෙෙන එක මක් එතිනින්වෙර කරනවා ඊලකට මං කතා කරන්න වෙන මොක්කත්නෙවෙයි දැම්ම කෑගානවා රජයත් කියනවා අපේ මේ අලාභ ආයතන රටට බරක් ඒ කියන්නේ මෙම කතාව ඇත්තක් තියෙනවා. අලියෙක් ඇතෙක් මිනිෙක් ගන්න ඕන ඌූමන්ටයෙන් කරන්න පුළුවන්කම අතේ තියෙන් ඕන උට කරන්න ගොඩ දෙන්න ඕන සියුලදය කරන්න ඕන. එහෙම නැතුවේ අලියගෙන් ඇතාගෙන් වැඩ අරගන අරගන අරගෙන. ලෝබකම මූට වියදන් කරන්න බැරිනිසා තුට්ටු පාහට මේක දෙනයගත් වැරදි අන් සතු කරට එකත් වැරදි. ඒවගේම තමයි මම ගෞරෝණනි ඉල්ලිමක් කරනවා ආණ්ඩුවෙන් ඔබතුමාලා නොදන්න අයත් ඇති නොදන්න දේ අගවන්න ඇැතිව දන්න විදියට ක්‍රියා කරනුද වැඇත් ඇති මත්වය පාල්මින්තුව ීටියා පොත්පත් නොකිීවන කට්ටියත් ඇති ඉතිහාශය නොදන්න කට්ටියත් ඇති දේශපාලන නායකෝ ගැන පොත්පත්තුල නොබලිප කට්ටියත් ඇති දැම් බලන්න දකුණු කොරියාව ගන්න දකුණු කොරියාවේ හමුදා අණ්ඩුවක් තිබුණේ උදෞකරේ හමුදා අණඩුවට මවුස් සේතු එක නෑ කියන්න බෑ එදා දකුණු කොරියාවේ තිබුණා ඉතාම අග්‍රගනයේ ව්‍යාපාර ඉහල වි්‍යාර ති සියලු ව්‍යාපාට රජය විසින් කරේ රජය විසින් කරේ දැන් හයි හුන්ඩාය එක ගත්තත් එතකොට කම්පනිස් තිබුණන ගොඩක් මම හිතන්න මම සමාරය මට අමතක වෙන්න පුළුවන් ඊලකට ලොකුම යකට කර්මාන්ත ශාලාව තිබුණ දේවා එතනය තිබුණ ඊලඟට යි රිෆයින තිබුණා ස්ටිල් කියලමක් කිව්වා ජපානේ සුමිතුමෝ ආයතනය කිව්වා ලෝක හොද යකඩ නිපදව්වේ ජපානේ. ඒ දවිය කියනවා අපට වැඩිය හොඳයි කොරියාවේ යකඩ කියලා. එම එක්බ එකත් දුන්නා මොකත් දුනේ මේවා. රජය විසින් තමයි මේ සේරම කරේ. කල්්‍යෑමදී මේ කඩා වැටීමක් දැක්කම සදෂිකයන් විදේශකයන්ට නෙවෙයි. සොදේෂිකයන්ට මේ කොටස් කොටස් වශයෙන් අරගඩ කරන්න අවසරද වන්නා. සොදේසිිකයන්ට පිටජාතින්ට නෙවෙයි පිටරටවලට නෙවෙයි. තොට ඒ රටේව තමයි මේ ධන සම්භාරය කර්ගවන්න. දැන් තයිවානිකත්ත් තෝකයි. ඒ නිසා මම රජේති යෝජනාවක් ගේනවා මෙන මේ විදියට. දැම් මේ අලාභ වෙන්න හේතුව මේ රටේ ඉන්න ජනතාවගේ වැරදදෙනෙවෙයි මේ මේරට පාලලය කරපු පාලකයන්ගේ වරද්ද. සමාටයේ අංශය භාරවිීටී කෙනා වෙන්න පුළුවන් රාජනායකය වෙන්න පුළුවන් බම නම්වයෙන් නෙවෙේ සොයල බල්ල මැනල බල්ලේ කවුරු දන්නකක් නේ හැම දාම ගාත්දි ගාදි වදිනකත් මෝඩය වදින්ද වදදි ානකත් මෝඩය සමයි යෝජනාවක් ගේනව රජයට අර පරණ සිින්දුවත්තිමන ලක්ෂ්මි බායිගේ ආදී සිංහලුන් පිට දීපදේශ ජය ගත්තා කියලා. හෙරලි බතල ටික නුපුරුදු අම්මා රටහාලේ බත කාලා රටකිරිදීලා සිංහල දරුවම මරන්නා කියලා මෙහමෙයි හොඳ ලස්සන සිින්දුවක් ඒ සම්පූලි කියන්න බෑ ආලවලන්නේ එක. ම යෝජනාවක් ගනව රජයට ජනාති පයිත්තුමා ස්වන්ඩිකරස්ක මැත්තුමාගේ පොත්‍ර ඉතා ප්‍රඥාවන්ත පවුලක එතුමාටම යෝජනා කරනවා කෙලින් ඇතුමාට මෙෙන ම අතුුවල එල්ල එන්න කියෙත්න ඒතා කියෙත්නෑ අද යන්න එනෑ හෙට යන්න එත්න. එතුමාගේ ම ගෞන ඉල්ලිමක් කරනවා රැල්ල කරසික මැතිතුවුණී කරුණක ලොබතුමාගේ ප්‍රඥාව යොදවලා පියාගෙන මත් එක්ක මවගේ සිල්ලත් භාවඇ එක්ක මේ රටේ දේවල් පිටරට මිනිස්සුන්ට දෙන්න ඉස්සෙල්ලා. සොදේශීය ධනවතුන්ට ්‍යාපාරිකයන්ට. ඔබතුමා ආර්ධනා කරන්න. වටමේෂකට. ආර්ධනා කරලා කියන්න මෙන්න මේ අලාභ වනා යතන දැ ටෙලිකොම්මගේ ලාබ ලබනා ඇතන නෙවෙයි. එම කරන්නපා. මෙන්න මේ දුවන්න බැරි දිගින්දිකටම අලාභ තියෙන ආයතන ටික, අරගෙන ඔයාල කොම්පැනිහදලා කොටස් වවෙඳ පොලත් එක් අරි සම්බන්ධ වෙලා. ඔබතුමාලට මේව කරන්න පුළුවන්නම් මේ මොහතම මම සන්තෝසින් ඔබතුමාලට මෙ වාර දෙනවා මම සති දෙකක් කල් දෙනවා සාකච්ඡා කර නැවතමාව හමුුවන්න. මෙතන අරය මෙයා නෑ. ඇටිබැටි පැනී බෝල් අම්බලකට ටිකී බෝල් නෑ මෙතන. ඒ නිසා බන් මේ තීන්දුව ගත්තේ කරුණා කළ ලැවිල්ල මාත්‍යක සාකච්චා කරන්න. පවෙනිටේ එතන්දි ලැබෙන ප්‍රතිචාරය අනුව තමයි සොදේශීය ස්්‍රීලාංකකමක සිංහලබේවා දෙමල මුුස්ලිම් බර්ගමැලෙේ කමක් නෑ. ඒ අයට බැරිනම් තමයි ලාබෙට කොමිස්්සලට කොමිෂ්කාකොත් තින්නො මේ රජය තුළෙ නං කියන්නෑ කියන ු දසර ම කියන්න කොමිස්කාක්කෝඉන්නවා. ම ට අන්ඩුුව ඉටිය රු නැත්තෙන මිනිීමරපු කට්ටිය හිටියා නැත්තන මෙහැමෝම හිටියා නමුත් ඒවට නීතියෙන් ක්‍රියාත්මක කිරීම නීතිය බාදැ ලෝක ලක ප්‍ර්ටයක් තියනවා මේ රටේ නීතිය නෑ මෙරට නීතිය වැල් ඇදිලා වල් වැදිලා එරට වැඩිය තියන කරෑ නීතිය කිය එක මේකාර්ි අස්සගන්න ඒ ජර්පඇතුමාට බාරයි. ඒක නිසා මම කියන්නේ පියවර ඇටියට ඔබතුමා මේ යෝජනාව කල්පනා කරල බලලා ශ්‍රදේසිකයන්ට තැනදීලා ඒ අය බැරියකිවවෝත් දැන් ලොකු චෝජනා තියනෝ තෙල් පිළිබඳව පෙටටල් පිළිබඳව දීසල් පිළිබඳව මද ය පුරූපවායිනියම පන්නවා මම කියන්න හැමෝටම කියකන්නපා පිත්තහරත් මැත්තුමාකි ව ප්‍රකාශයක් ඒට ංචන උත්තර දුන්න මම කියන්නේ හොරා හරියට අල්ලගන යන්න ආධිකරණයට කයිවාරුගත්ද මෙතෙක්රේ කයිවාරුනේ අරු හොරාූ හොරා මෙම කිය කිේ හොරු ඉන්නවා කොමිස්කාරෝ ඉන්නවා නැත්ත නෑ කොමිස් අලගනත් තියනවා. දැන් එක්ල්පල් නැබේ ප්‍රශ්නය එක ඇති ඇදි ඇදි ඇති යනවා. ත් මොනහරරි වංචාවක් ඇති ඇයි මේක ඇදුනේ අනිත්ක තෙල්කාන්දුව නැවක් ලංකා මූදට ගන්න අවසර දුන්නේ ඇයි කාග පලපය මදද කවුද මේක ත්තේ කොමිෂ එක එහෙම නැවක් ගන්න බෑ ලංකාවේ මූදට ගත්ත කවුද අන්න මුල අන්න මුල ඒක හොය නෑ නමුත් වන්දිත් නෑ දැ ඒක නංකිව්වා මේ ගැන හොයන්න මම කියන්න මේ කයිවාරු ගාන උදවියට පාරලිමේන්තුවේවා වේතිකාවල වේවා හරි එක සමාර නීතිච්චවරුත් ම කොම ගෞරුව කනෝ ෘතියට පො මගේ දත් නීතිච්චවරෙක් නිසා. සමහර නඩු නැ නීතිීච්චවරු ටීවකට එනවා නඩු ලබා ගැනීමේ අඩාසිම් ප්‍රසිද්ධ වෙන්. ඒකම අනුවත කරන්න අරුණ කරල නීතිීක් ජවුෘත්තිය ගෞරුේරකට පරිදි නඩුවක් ගොනු කරන්න කතා කරන්න අර්ය වැරදි මෙයා වැරදි එහෙම කරන්න දෙන්න බෑ අපි පාර්ට මගනවා ඒ ගොල්ල විසරන්නම සංවෙදගුරු ගොවිකම්කරු පංචමා බලවේගම පාර්ත බස්සන්න පුළුවන් සත්‍ය හරියට තේරුම් කල දෙන්න ඕන අන්න එක නිසා මම එ පලවෙනි කතාව එතිනන්න වැත්තුවා මන් දෙවැනි කතාව කරන්නේ මගේ කැල්නි අශසනය පිළිබඳව න්න කාල ඩක් වැ කල තිවන ං සන්තෝෂ වෙනවා එක හරක්මස් කලයක් නෑ. මට එක බිංගගලක් කැලනිය නෑ. හැබැයි මම මහා විෂ්ටුදවලක් මෛන්දරාජ භක්ෂ මයිතුමාගේ යෝජනාව අනුව යුද්ධනිම කරන්න හැදුව ඒත් අද එහෙම පවතිනවා ඇත්තුවස්යම යම් යම් කර දර තියෙන වෙලාවේ මට මේ රජයේ න කියන්න හොද නෑ හිතුවත් ඇමතිවරෙක්කුටම කතා කරාම එතුමා සාධාරනත්වය විෂ්ඨ කරාට එකට මං එතුමාට ගෞුරුව කරනු. දෙමනියක තමයි විස්තු දෙවලක් හැදවා හරක් මස් කර වැැහ්වා පලවෙනි ගුවන් පාලම හැදවා දව සැටතුනෙන්. ඊලකට කැල්ලි පන්සල්ලින් කොල්ලොන්නාවට යන්න බෑ. මංකරබට බෝමතිවරේ පාරමම පලල් කරා මෙ හොඳින් කරා බලයෙන් කරා බලෙන් කර හොඳින් කරා, දැම්ට යෝජනා කරන රයිල්ලුක්කට සිකි මැතිමට කැලනිි පන්සල ඒ මවි්‍යාරය බුදුවාදුරෝ වැඩිය භූමිය මැනික් පුටුව තබාතියන ස්ථානය බුදුහාදුරුව ස්නාානය කරන්න කැල්නිිකට බැස්ස ඒ තෙත සිවර සියලු දේ තියෙන්නේ කැලනි මහ පන්සලි. බට මහනායක හාමුදුරුවෝ කැලනේ මණ්ඩොදන්නය මට කියලදවන්න. එතකොට ජටාල තිස්ස තමයි දුටු ගමුණුගේ මීමුදත්ත තමයි මේ කැලඩිය හැකි. දුටු ගැමුණුගේ මීමුත්ත තමයි තොරණ හන්දිය තොරණ හැදිය. කිසිම දේශ පාල්ලක්වන බැරවුුණා මටපුළලුව අංගුනාා මොනවාරි මගේ සම්බන්ධයක් එන්න ඇති හිතිහාස්සේ එත් තොර හන්දිය ොරණ දන්නත්. මම රල්ිසිංහ මැත්තුමාට කියන්නේ තමුන්සේගේ මිතනය තමයි හෙෙන විජවාදන මැතිනය තමයි ජටාලතිස්සට පස්සේ ඉතිහාසයෙන් මෑතයුගේ නොයි රාජෝරු මේක නවී කරනය කර හැදුව හෙළෙන විජවාදන මැතිනය තමයි මැති වූගේ මේ කැල්ලි පන්සලට දායයිකත්වය දුන්නේ කැල්ලි පන්සල හදන්න. ඔබතුමාගේ රාජ්‍යපාලනය කාලේ ම කිව්වයි කැලතාරන්න එපා කරුණා කරල කැලනය පූජාභූමයක් කරන්න ජා ූමයක් කරල්ලා එ නැන්දනට පිම් පිනිිස. හෙලනා විජෝවාදන මැතිනට පිම් පිණිස මට කමන්නෑ විජේවාදන පුරය කියලදා ගත්ත තර කෝට්ටේ රජ ධානය ජාවාදන පුරේ කියල දා ගත්ත. අදේක වෝද ශේෂනමක් වෙලා තියනවා. වැඩක් වෙලා තියනවා. ජාජන මැත්තුම පාර්ලිමිේතුව හැදවා මහා වගුරක් ගොඩ කරලා. අන්නේේ වගේ මම. ශ් දෙවල ඇදේ මඩවගුරක් ගොඩ කරල ඒකන ම ගරන මන්දර පක්ෂ මත්තුම ඉතුව මේ යෝජාවගෙනනාවේ. කිසිමට රජ්‍යනායකට එක හදාගැන බැරුණා. චන්ද්‍රිකා මැතිනිය කාලේ හදලා අද අනුදරත්ම මැත්තුම අබා ප්‍රථත වල නිලර සිි පල සිෙල් මැත්තුමයින්නවා. ඒගොල්ල ඉදයාාවටක ඉ හැදවා හදල බඩම්න්න බැරුණා එක සල්ලිගවලත් නෑ. ඉන්දයා වැඩන්නම්. නමුත් මට කරන්න වාශනාවයි ශක්තියයි. යි තිබුණ ඒක නිසා මම කියන්නේ කැලනය පින්බිම පූජාභූමයක් කරන්න ජනාතිපතිතුමනි මටකමන්න විජවාදන පුරේ කියලා හරි හෙෙන විජවාදන පුරේ කියලා හරි දාගන්න නේ වැඩේ කළ යුතුමයි ඒහමනැත්තම් මට පුළුවන් කාලයක් ආවොත් ඒම නැත්තම්ම මරණ මංචකේ මගේ දරුවට හරි කියනව පුතාට දුවටාරි උබදේශපාලනය කරන්න කාලෙට රුණා කරල කැලනය පූජාභූමයක් කර පම්පු තේදුවඒ කියලා ඒක තමයි මගේ බලාපොත්තු. මගේ නෝටත් ඒන ම ියල දීලා තියෙනවා. ඒකාල මට ඒ කරන්න බැරුුණා ඒගැම තමත් දුක්කනවා. මන මීට දියමක් කතා කරන්න ඕන නෑ. මම කියන්නේ නීතිය ක්‍රියාත්මක වෙන සදාචාර සම්පන්නකම රජයන අධිස්්ථානයෙන් වැඩ කරන සමගිය සමාධානෙන් යුත්ත මේකේ නැවත්ත අරගල නොවෙන්න වැඩපිළි වෙලක් කරොත් හොඳදයි මේ රට ඒලට යන්න පුළුවන් රටත් මේ රට විනාස්සුලොත් අනිත්තකට කියන්නේ අමත වුණා සමාවෙන්. IIMF රිපෝට්ක මට හම් වුණා. ඔන්න මේ සුර තියන ගන්න ඉඳමි IIMF රරිපර්ට්ක්. දැම් මේ රජය බාරගන්න කොට මේක තිබුණේ රීන රීන දැම් මේක තියෙන්නේ සීයට තුනක කමනැකින් මේක තමයි ලාස් රිපෝට් එක මගේ ඉන්නගත්තා මගේ මිත්‍රයෙක් මට මේක වැරට තුුණ දැන් තියෙන්න්නේ ආර්ථික වර්ධනය සීයට තුනයි විසියට වැෙනකොට සියයට තුනයි මේක තිබුණ රීන. සීයට තුළ කියන්නේ විසිට නය ප්‍රමාණය බැලුවොත් විසි තුනේ බිලියන පනස් සටයි විසිට වැටකොට බිියන හැට නමයයියි. වෙළඳෙහිගේ බිලියන හයි විසිට බිලියන හතයි දසමා අටයි. සීට තුනේ වර්ධනය කියන්නේ විසියටට එත් අද එකවේලක් කන කෙනා ඉතාටත් කන්න එක වේලායි මේ තියෙනවා කරුණුගොඩක් උදේතා හරනැතුව පාසල්ලිය කලන් දෙෙදාවැටට දරුවන් විසියට තයාකාරටම කලන්දාල වැටෙනවා අද සබත්තුනැතුව පාසල් යැන දූ දරුවන් දෙදාත් විසියට තේමයනවා අද දොලාය කොලයි වර්සය ඉගෙනගන්න ගෑනු දරුවන් විසියට මැද පෙරදිග ගුරුව සේවා ැටියට යනු අද පිටට මට පෙළගෑනන්න තරුණයෙන් තරුණයන් තරුණේ දෙදස් විසිට එස්සේහම යනවා මේ ආර්ථික වැඩපිල්ලක් කිසිම ඉදිරි දැක්බක් නැති වැඩපිළිවෙලක් බව IMF වාර්තාව සාධ්‍ය කරනවා මේ තියන විස්තරය. මමනව කියන්න. මේ සීරතුනේ ආර්ථික වර්ධනයෙන් විසිට වෙනකොට රටේ අඩියක් ඉස්සරට යන්නේ නෑ. බොරු කතා කරලා වැඩන්න නෑනේ. ඉති බොනුවත මේ ඉන්න උගත්තුවයි කියන්න මිනිස්සු කතා කරන්නේ. මොනවද දෙන්න උපදෙස්. කරුණා කර ලේක නිසා උගත්කමක් මේවට පාවිච්චි කරන්න ඕන දර්ශනයක් තියෙන්න ඕන එක නිසා මම කියන්නේ මීට වැඩිය ප්‍රක්ටිකලි මහපොලෝපාගෙන ධඩිය සුවඳ දන්න අර පංච මහාබලවේගේ ඒකරාශි කල්ලා මාසංගරත්නය ආගමික නායකයන් ඒ රාශි කල්ලා වෙලේ පැලේ පිළේ අගුවේ මාළු ලෑල්ලෙ මාලුවාඩිය කමට ඉන්න දෙමාවපියන්ගේ දරුවත් මේකට සම්බන්ධ කරගන විශ්වවිද්‍යාරල ඉන්නදවියත් මං කියන්න පුෘතිකයන් දොස්ස මහතුරු විද්‍යාඥන් නීති ජමහත්තුරු ඕන කෙනෙ ැබැයි මේ වැඩි පිල්ල මට ඩ හපත්වෙන්න. අපි මේක හිතෙනෝන කපුටගේ දර්ශනය කපුට බලන්ගින්ට කොයිෙන් මස් කැල්ල කාල ඊල් හන්නද කියලා ඒ දර්ශනය හරින්නෙත් නෑ ඊලඟට උගුරුවගේ දර්ශනය හරියන්නත් නෑ ඒ සද්ධය හරන්නෙත් නෑ. මගේ කතාව මෙච්චරයි ඕනු දෙයක් කතා කරක් මම නමක් නෙවේද කපුටයි කිව්වේ මම නමක් වෙන්කල නෙවේ සෝදරයා කපුට කරන්නේ කනේ කාක්කාකයකඉන්නේ සද්දේ හොඳ නිසා අපට සද්‍යාගන්න නෙවෙනි මිරිනාදයන්නවෙනි කපුට බලන්ගන්න කොහෙන් අැ බො හරි අරගන උත්සන්නන කට මබයින කපුට කියලක බස්ස රජ ක්ෂට එදා උකුටුව කියන ඉති උගුඩුව කියන එක ඒක පස්සේකිව මත ැම්ම කියන්න ඔන්න කල්වැඩ. ඔබතුමානන් ප්‍රසිද්ධ දැටි තීරණ ගන්න අපි දැක්ක ඒ දවස්සල ඩෙංගු මදුරෝ මේ දවසන තින ලොකුට්‍රශනේ ඩෙගු ඒ දවස්සන ඔබුතුමා පාරන බැහල ලොකු වැඩක් කර අද ඔබුතුමා හිටියනම් මොඩ වගේ තීරණවද ඉන්නේ. අද මම හිටියනම් මේ ඩංගු කතන්තරේ නෑ හිස්සල්ල මංකරන්න එදත් කරම සහදව මේක ප්‍රධානයන්ට කතා කරනවා. බෙලා තියෙන්නේ දේශපාලලක්යෝ සමහරය සෞ්‍යමතිවරයට මො සිකිරලන මගේ මිත්තවයක්. එතුමාට මන්දන්න මොලේ මොන වාරි වයර පට ැවිල්ලක් තිේ නොද කියලා න්තෝස් කියන්න නෑ. ඇමතිවරය හැටිය තුමගේ බලතල පාච්චි කරන්න ඕනු. එතුමා සියලු දෙෙන වටමේසකට ගන්න ඕන. ගිල නියෝග කරන්න ඕන මට සති දෙකයි ුල් උබලර දෙවා. එක මර දෙනෙ කර පල. මේ නවශ්‍ය දේවල් තියන කියලා. අවශ්‍ය දේනතුව කරන්න බෑන. මමත් සෝදව කතා කර එක පැත්තක විතරක් එකෙන් නැතිව වුණා ඒට අවශ්‍ය දේවන් කර. එක ළමයයි මගේ නැතිවනේ. අට මේක ම වසංගතයක් වෙනවා මම කියන්න මේ දැන්වත් ඇහරලා වැඩේ කරපල්ල උඹලට බැලිනම්මට තනතුරු බලතල පට්න්නට මොනවත්ත ඔන්න වානත්ව ඔන්නෑ රජයගමිතන මේ මට ාරදී පල්ල මගේ අවශ්‍ය උදවත් සාකච්ඡා කරල බොම සමගින්. ජනතා සයෝග ඇතුව මාධ්‍ය සයෝග ඇ ඇතුව මට සතියක්ත්්දී පලකමක් නවත්වන. හොතුමාා දැ නෑනේ හොඳින් කරන්න පුළුවන්න නරක් වැඩ පිරවල්ල ඔන්න ෑනේ. හොඳින් කරන්න දරුවකට නත් ඔලු අතගාල පුතේේ දය කරන්න පා දිිගන්දිිලම දරබ්බරකන් කරනවනං එතකොට එක් වේ ළමය ගැන දැරි ඉන්දුව ගන්න වෙනවා. අපි මේ තත්තට හැදුවේ අපි දෙමාපු හෙමයි. ගමේ බෙලියත්ේ. ඉහ නිවධාරන් යන්ත්‍රණය කරගෙන න හුම ආයරය කරන්න. ඒ වැඩ පිල කියාග චක්ක්‍රලය කරේ ැරුක වසංකතයක් වුණානම් හිතරයි දුම ගහන්න පුළුවන්. සෞෝධනය ම කිව්වේ. කියල පුටුවවෙන්න මොකාර එක ෂණක තීන්දුගන්න ඕනේ දැම් ම සුද්දාව පළවෙනිි ගුවන් පාලම දන්න මංකොම උපන්දිනය වල් දවස්සේ මෙතා කන එක වෙන්න ඕන හැකුව මේ මට මේ පහසුකම් දෙන්න කියලලා මම බලෙන් සේර්ම තියනම කැඩුව පැත්තකර දැම්ම දවස් වි දවස් හැටතුලකින් හැතුවා ලෝකේ දවස් හැරතුල හතුුව පලිනිි ගුවන් පාලම අන්න වැඩ කරන විදි කැලනිට යන්නක බලන්න පරනල හැටි. ම ක්ෂහ අතරත්ද කොහද අධිරණ නියෝගනුව ගෙව්වා මම පාරක් ලොක් කරල්ගිල්ල ගේ ඔවිස්සකෙන් කැල්ලක් ගියයි කියලා. නිමං ආධිකරනයට මංගොලුව නෑ අධිරන නිස්වාදී නයි ඉතින් මම ඒ ගැන සල් හඩබලුනේ නෑ මම නයක් මෙලා මුදල ගෙව්වා. ලක්ෂ අතර. නබත් පාරමිනිස්යනවා. වැඩකරන පිළිවෙලක් තියෙනවා. වැඩ දන්නකාට බොරුකාරයට වැඩබෑ. වැඩකාරයට බොරු බෑතුට බට බාර දෙෙ ඉට පස්සේ මහත්‍යය සකච්ඡාවත් තියන්න සුමාන දෙහෙකින් වැඩේ උනාද ලැද කිය නවත්්‍යන මයි ඉවැඩිදේවල්ව නවත්තන තියෙන ඕන. හරක් පස් කඩවාහනකොටක කරන්න එපා කියලා ප්‍රාදේ සබයි ටෙන්ඩරින් අරන්තිබුණේ නිමන් කරන්නේ දැ මට වයින්ස්ටෝසයයක් න්න පැටලො සරුත්ෑ ඒ දේශපල්ලනක්නෝ ඇමෝටම පැට්ටෝර්ෂන් ඉස්ටෝස් යනවා. ට ලමාදූෂන මිනිනරු වැඩිවෙලා මොක . ඉ මගේ මතය තමයි රටකරන පාලක මාතුරුන්ට මම කියනවා නීතිය වල්වදින්න දෙන්න එපා. පොලිස්සියට සියලු බලතල කතා කරලා දෙන්න. ස්බාරඇමති තුමා උතාම හො කෙනෙක්කින්නේ.ඩ සලනායක ඉස්කෝල ඉස්කෝලයක් නෙවෙයි පිශ්වවිද්‍යාලයක් හැටියට කරපු කෙනාගේ පුත්‍රය. මම කියන්නේ මේ සියලු බලතල දෙනකට්ටියට දෙන්න. හොරුන්ට දුන්නොත් වෙන්නෙ නෑ. දැඩි තීන්දුගන්න ළමා දූෂකයන්ට මරණ දඩුවම දෙන්න. කුටුකාරයන්ට මරණ දන්නුවම දෙන්න. හරුට මරණ දනුවම දෙන්න. දේශපාල්ලක් රාජ්‍ය දේපල වංචා කිරීමට මරණ දනුවම දෙන්න. දේශපාලනෝ බිලිස්සු රබට්ටල දේශපාල්ලක්ට මරණ දනුවමදන නීතිය දන්න පර්ලිමේන්තුේ එහම නැතුව මේලට හදන්න බෑ. නිකන් හයර් කල්ලා තුවකකාරයෙක් ආකාරකට තුුවක් වෙල කර පන් ගල කොන්ත්‍රත්ෙ නෙවයි නීතිය කියන්න. නීතිය සාමය රජයනකොට තමයි එතන සමාධානය තිය. ඒක නිසා ස්ත්‍රී දූෂණ දම්මන් අද දැක්කතිීව එක ගුරුවරේ පන්ති උපකාරක පන්න. පානොස්තෙනෙක් දූෂණය කර. මු ගෙනල්ල නීති සම්පාධනය කරන්න ඕ සුමානෙෙන් නඩුවාලක් අලුත් නීතියක් ගැන්නවන වැඩිතියෙන මරන්න. ල බැරනම් ට දීපල් ලේක මාශ්‍යය මං කරලා පෙන්න්නන්න ඒ ශක්තිය තියනවා මට ඒ ලේමාගේයන්ගේ දුවනවා මොකදම දකුණේ රෝණ කෙනෙක් ඇතිට ඒක තමයි සෝදරයා අවරු දාශයක ළමේ ගෙනල්ලන අර කෝට්ලි එකට දාළම මේ වැඩේ කරේ ඇැබ අපේ පොලිසියදවල් මං ගෞරෝ කන්න ඕන කෙනෙක් දවශයෙන් පැයින් දෙකෙන් අල්ලනවා ල්ුව පසමනෝොද වන්න කෙන මදන්න ඔවැ නීතිය හලකින් උනිදශ වෙන. ඒම කරන්න බෑ. මෙන්න මේ වගේ නීතිවීති තත කරන්න ඕන නිකම් මේ ආඥාදායකත්තු ඒගාති පතිවාදය රජලවාදය පවුල්වාදය රජ කරන්න නීති රීති පාරමෙන් තුළ ගන්නපා ම ගත් දරු අධකරන්නතුත් අපේ රණ කෙනෙක් එතුමා ජනාතිපති නීතිච්චපරක් කැටියට ඒවැනි. වැඩ කරයි කියෙලම විශ්ස කරන්න එයා නිවර්ධි මාර්ගි කිහොත් රට හරියයි. ලක්තිරණ පුවතකටඒහා කියී රටගෙනකෙ කුමක්.